අදමා කතා කරන්නේ සුවිශේෂ වූ ගීතයක් පිළිබඳව. මේ ගීතය වගේම ඒ ගීතය සංගීතවත් කොට ගායනා කරපු ශිල්පියා පිළිබඳවත් විශේෂයෙන් කතා කරන්න වුණා. හැබැයි ඒ ශිල්පියා පිළිබඳව නම් මේ පුංචි වීඩියෝකින් කතා කරලා ඉවර කරන්න බෑ. ඔහු පිළිබඳව පැය ගාණක් කතා කරන්න පුළුවන්. ඔහුගේ වපසරිය ඒ තරම් පුළුල්. ඒ නිසා ඔහු පිළිබඳව මම පසුකාලීනව වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම අද වීඩියෝවේ ඒ ගීතය සහ ඔහු පිළිබඳව කෙටි හැඳින්වීමක් තමයි කරන්නේ. ගීතය තමයි 1970 දශකයේ ඉතාමත්ම ජනප්‍රිය වුණු, ඒ දශකයෙන් පටන් අරගෙන ඉතාමත් ජනප්‍රිය වුණු ගීතයක් තමයි කොබෙයනේ වරෙල්ලා පරෙයනේ වරෙල්ලා කියන ගීතය. මේක ජනගී ආශ්‍රයෙන් නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතය රචනා කළේ ප්‍රේමා දාබරේ කියලා බොහොම දක්ෂ ගීපද රචිකාවක්. මේ ගීතය සංගීතවත් කොට ගායනා කළේ වීරසේන ගුණතිලක. ඒ ගායනයේදී TM ගයරත්න ඇතුළු තම පිරිසක් අත්වැල් ගායනයෙන් උදව් වුණා. දැන් මේ ගීතය නිර්මාණය කරපු විශාරද වීරසේන ගුණතිලකයන් පිළිබඳව අපි කතා කරනවා නම් ඔහු පිළිබඳව කියන්න තියෙන කාරණා බොහොම අධිකයි කියලා මම මීට කලිනුත් ඔබට සඳහන් කළා. ඒ නිසා ඔහු පිළිබඳව වෙනම වැඩසටහනක් කිරීමට මම බලාපොරොත්තු වෙන නිසා කෙටියෙන් ඔහු පිළිබඳව මම පුංචි හැඳින්වීමක් කළොත්, ඔහු සංගීතය පිළිබඳ විශාරදයෙකුට අමතරව ඔහු දක්ෂ රංගදරයෙක්, ඒ වගේම ඔහු වාදකයෙක්, ඒ වගේම ශාස්ත්‍රීය ගායකයෙක්, ජනගී ගායකයෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහු දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔහුගේ ජීවිතය ආරම්භ වන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට. ඒ වගේම ඔහු සංගීත ගුරුවරයෙක්. අවසානයේදී ඔහු ඒ විශ්‍රාමගේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ පරිපාලකයෙක් වශයෙන් 1967 අවුරුද්දේ ඔහු ගුවන්විදුලියේ ඒ සරලගී පරීක්ෂණයට සහභාගි වෙලා ඒ පරීක්ෂණයෙන් විශිෂ්ටතම ජනගී ගායකයෙක් හැටියට තමයි ඔහු තේරීපත් වුණේ. එතෙක් ඉඳලා ඔහුගේ ඒ ජනගී ආශ්‍රයෙන් සංගීතයට කරපු සේවය නොකඩවාම පැවතුණා. දැන් මේ ඔබට මේ පසුබිමින් යන්තමින් වගේ ඇහෙන මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. මේ ගීතය පිළිබඳව කිසියම් ආකාරයක මතභේදාත්මක කාරණාවකුත් තියෙනවා. ඉතාමත්ම සුන්දර ගීතයක් මේ ගීතය. කුරුල රෝගේ විවාහ මංගල්‍යයක් පිළිබඳව අපි අහපු මදන පළමුවෙනි ගීතය වගේම ඉතාමත්ම චමත්කාර ජනක ගීතය. ඊට පසු කාලීනව මේ අදහස තියෙන කුරුළු මංගල්‍යයන් ගැන ගීත ලියුණා. දැන් මේ ගීතයේ තියෙන මේ රසය, මේ ගීතයේ තියෙන සුන්දරත්වය අවබෝධ කරගන්න බැරි වෙච්ච කේවත්ත බමුණ, ඔය දේශපාලකයෝ ළඟ හිටපු දේශපාලකයන්ට උපදෙස් දෙන මෝඩ උපදේශකවරු මේ ගීතයේ ව්‍යංග අර්ථයක් කියලා වැරදි අර්ථ කථනයකට යෙදුණා. ඒ මොකද්ද? මේ ආමන්ත්‍රණයක් නෙදෙන්නේ. කොබෙයනේ වරෙල්ලා පරෙයනේ වරෙල්ලා කිව්වහම මේකනේ ඔය 71 කැරැල්ල සමයේ ඒ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්න කියලා ඒ තරුණ තරුණියන්ට රටේ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට කරන ආරාධනයක් කියලා මේ ඔලමොට්ටලෝ හිතුවා. එතකොට මේ ආරාධනයෙන් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ වටා මේ පිරිස එකතු වෙලා මේ කැරලි ගහන්නේ කියලා. ඒ එක තේරුම. ඊළඟට මේගොල්ලන්ට තව විශාල සැකයක් තිබුණා. මේ 71 කැරැල්ලේදී අර එකවරම රටපුරා පහර දීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අය ගුවන් විදුලිය තුළින්ම සංඥාවක් හැටියට ඒ කැරැල්ල ඒ පළමුවෙන්ම රටේම එකවර ඒ කැරැල්ල පටන් ගැතිවුදන්ට පහර දීම කළ යුතු වෙලාව වෙන සංඥාව හැටියට මේ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවායි කියන එක ඔවුන්ට සැකයක් තිබුණා. මේ ගීතය තමයි ඒක ගුවන් විදුලිය තුළම ඒ සැලැස්මක් තිබුණයි කියලා මේ ගීතය ඒ ප්‍රචාරය කරලා ඒ සංඥාව දෙන්න. ඉතින් මෙන්න මේ හේතුව නිසා එදා ඒ ගුවන් විදුලියෙන් මේ ගීතය තහනම් කළා. ඉන් පස්සේ මම හිතන්නේ මේ ගීතය අවුරුදු ගණනාවක් යනකම් මේ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේ නැහැ. වසර 10ක් විතර යනකම්ම ඒ තහනම තිබිලා තියෙනවා. පසු කාලයක තමයි ප්‍රචාරය වෙලා තියෙන්නේ. දැන් නම් ඒ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ ගීතය කැසට් පටවල සහ සංයුක්ත තැටිවල තියෙනවා.
ඒවිතරක්නේ විරසයන ගුණ තිලියන්ගේ ඉතාමත්ම ජනප්‍රිය ඒ ජනගී ආශ්‍රයෙන් හැදු ගීත ගණනාවක්ම ඒක එතැටී තිබෙනවා. මේ විශේෂයෙන්ම ඔය විරසයන ගුණතිලකයන් ලබලා තියෙන සම්මාන පිළිබඳව කතා කළොත් ඔය රතන රත්නභූෂණ කලාභූෂණ කලාශූරි වගේ මේ සම්මාන බැලුවොත් මම හිතන්නේ ඔහුගේ වයසට සමාන සංඛ්‍යාවක් ඔහු මේ වන විට සම්මාන ලබා ඇතයි කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ඔහුගේ වර්තමානය තුළ ඔහු තවමත් සංගීත කටයුතු තුළ යෙදෙනවා. ඔහුගේ වර්තමාන කාලය තුළ ඔහුගේ ඉංග්‍රීසි දැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. බොහෝ අයට ඒක උපකාරයක් වෙනවා. ඔහුට ඒ තරම්ම හසල ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. මේ ශාරද විරසේන ගුණතිලකයන් උපන්නේ 1932 පෙබරවාරි මාසේ 2 වෙනිදා. ඒ අද වෙනකොට ඔහුගේ වයස අවුරුදු 92 සම්පූර්ණ වෙලා මේ වෙනකොට. නමුත් ඔහු තවමත් ඒ සංගීත කටයුතු වල ඔහු නිරෝගීව යෙදෙනවා. අපි ඔහුට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. මේ වගේ ගීත වර්තමානයේ වෙනකොට අපි ඔහුලව නිර්මාණය කරගන්න තරම් අසාවකින් ඉන්නේ. ඔහු ගායනා කිරීම නොකළත් ඔහු ලවා ඒ තනු නිර්මාණය කරගන්න ඇත්ත වශයෙන් පුළුවන්කම තියෙනවා. මේ වෙනකොටත් ඔහුගෙන් අපි ඒ දේවල් ඒ සංගීත කටයුතු කර ගැනීමට අපි උත්සුක වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම මාලිගෝ ගීතයක් පවා ඔහු ගායනා කළා. ඒ වගේම මාලිගෝ තවත් ගීතයක ඒ ගීතේ ඒ වීඩියෝ සඳහා ඒ ගීතේ ඉංග්‍රීසි භාෂාවෙන් උපශීර්ෂයේදී එතුමන් එතනින් ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝවේ එතුමා පිළිබඳව කතා කරන්න යෑමේදී ගොඩාක් දේවල් කතා කරන්න වෙනවා. ඒක මම හිතන්නේ පැයකටත් වැඩිය කාලයක් ගත කරන්න පුළුවන්. ඔහු පිළිබඳව පොත් ගණනාවක් ලියලා තියෙනවා. ඉතින් ඒ පොත්වල තියෙන කරුණු බැලුවාම විනාඩි 2-3කින් එහෙම කතාවක් කරන්න බෑ. ඒ වපසරියේ ඒතරම් පුළුල්. නමුත් අර කොබෙයනේ වරෙල්ලා පරෙයනේ වරෙල්ලා කියන ගීතය පිළිබඳවත් ඔහු පිළිබඳවත් සුළුවෙන් හෝ කතා කිරීම වර්තමානයේ මේ වර්තමාන ශාස්ත්‍රයේ සමාජයේ කලා ශාස්ත්‍රයේ ණයට පුංචෝ දැනුවත් කිරීමක් කිරීම යුතුකමක් කියලා මට හිතෙනවා. ඔබට පුළුවන් මේ ගීතය ඒ ගීතේ නමින්ම මොකද ඒ ගීතය මට මගේ මේ වීඩියෝට ඇතුල් කරන්න බෑ. ඔය බුද්ධිමේ දේපල පනත කියන එක අනුන් ඇතුළත් කරපු ගීතයක්. මොකද ඒ ගීතය මට ලැබිලා නෑ. ඒක මට කලින් වෙන කෙනෙක් වෙන අය මේ ගීතය ඇතුළත් කරලා තිබෙනවා. ඒ නිසා කොබෙයනේ වරෙල්ලා කියන ඒ අකුරු ටික ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට පුළුවන් ඒක ටයිප් කරලා YouTube එකෙන් ඒ ගීතය ඔබට අහන්න පුළුවන්. ඉතින් ඒ ආරාධනාව කරමින් මගේ මේ වීඩියෝ බලලා ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලීමකුත් මම කරනවා. මම ෂෙල්ටන් මහසූරිය.